සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මාගේ යාළුව හැම දෙනාටම. මින්න නිහුංගු පාඩම් මාලාවේ තවත් එක වීඩියෝ එකක් එකයි ඕගොල්ලන්ට එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මම මේ පොතේ 6 වෙනි පාඩම තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් අද මම ස්ටුඩියෝ එකට ටිකක් අලුත් පොතක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ පොතේ මේ මින්න නිහුංගු පොතට අදාළ ග්‍රැමර් රූල්ස් වඩාත් ගැඹුරින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ පාඩම් තේරුම් ගන්න මේ පොත බොහොම ප්‍රයෝජනවත් වේවි. ඉතින් ඊට කලින් කියන්න ඕන දෙයක් තමයි channel එකට subscribe කරපු යාළුවෝ 530 දෙනාට මම හදවතින්ම ස්තුතියි දෙනවා. ඕගොල්ලෝ නිසා තමයි මේ හැම දෙයක්ම මේ විදිහට සිද්ධ වෙන්නේ. ඒක බැරි වෙලාවත් channel එකට අලුත් නම් මේ වගේ videos miss නොකර බලා ගන්න දැම්මම channel එකට subscribe කරලා තියා ගන්න. ඉතින් ජපනිස් තේරෙන සිංහලෙන් ඉගෙන ගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අද අපි බොහොම වැදගත් වෙන ජපන් වචන කිහිපයකුයි ව්‍යාකරණ නීති කිහිපයකුයි ඉගෙන ගන්න යන්නේ. ඒ හින්දා ඔලෑ පැන්සලක් අරගෙන ඔයා ලෑස්ති වෙන්න. ඉස්සලාම අපි මේ පාඩමට වැදගත් වෙන ක්‍රියාපද ඉගෙන ගනිමු. තබෙමස්. තබෙමස් කියන්නේ කනවා. නොමිමස්. බොනවා. සුයිමස්. තබකෝ සුයිමස්. කියන්නේ සිගරට් බොනවට. මිමස් කියන්නේ බලනවා. කිකිමස් ඇහුම්කන් දෙනවා. යොමිමස් කියවනවා. කකිමස් කියන්නේ ලියනවට. කයිමස් කියන්නේ මිලදී ගන්නවා. ඉතින් මේ තොරිමස් කියන්නේ ගන්නවා. ශෂින්ගෝ තොරිමස් කියන්නේ ෆොටෝ එකක් ගන්නවා. ෂිමස් කියන්නේ මොනා හරි දෙයක් කරනවා. අයිමස් තොමෝදචිනි අයිමස් කියන්නේ යාළුවෙක්ව හම්බෙනවා. මේ හම්බෙනවට තමයි අයිමස් කියන්නේ. ඊළඟට අපි මේ පාඩමට අවශ්‍ය වෙන නාම පද ඉගෙන ගනිමු. ගොහන්. ගොහන් කියන්නේ කෑම වලට, එහෙම නැත්නම් බත් වලට තමයි ගොහන් කියන්නේ. අස ගොහන්, උදේ කෑම, හිරු ගොහන්, දවල් කෑම, බං ගොහන්, රෑ කෑම. පං කියන්නේ පාම් වලට. තමගෝ, බිත්තර, නිකු, මස්, සකනා, මාළු, යසයි, වෙජිටබල්. කුදමුණු, පළතුරු, මිසු, වතුර. ඔචා කියන්නේ තේ වලට, ග්‍රීන් ටී වලට තමයි ඔච කියන්නේ. කෝචා කියන්නේ බ්ලැක් ටී වලට. ගිව්නියු, ගිව්නියු කියන්නේ කිරි වලට. ඉතින් ජූස් කියන්නේ ජූස් වලට. බීරු, බියර්. ඔසකේ, ජපනීස් ඇල්කොහොල්. තබකෝ කියන්නේ සිගරට් වලට. තෙගමි, ලියුම. රෙපෝතෝ, රෙපෝට් එක. ශෂින් කියන්නේ පින්තූරේ. බිඩියෝ කියන්නේ වීඩියෝ එකට. මිසේ ෂොප් එක, එහෙමත් නැත්නම් කඩේ. නිවා කියන්නේ ගාඩන් එකට, කියන්නේ වත්තට තමයි නිවා කියන්නේ. සුකුදයි ගෙදර වැඩ. ටෙනිස් කියන්නේ ටෙනිස් වලට. සක්කා ෆුට්බෝල්. හනමි, ඉතින් හනමි කියන්නේ වසන්ත කාලයට සකුර ගස්වල මල් පිපුණාම මේ ගස්වල පැදුරක් එලාගෙන විවේක ගන්නවා. ඒකට තමයි කියන්නේ හනමි කියලා. නනි මොකක්ද? ඉස්සොනි එකට, ටුගෙදර්. චොත්තෝ ටිකක්. ඉත්සුමෝ හැම වෙලාවෙම. තොකි දොකි සමහරක් විට. සොරේ කරා ඊට පස්සේ. ඒ කියන්නේ ඔව්. ඊ දෙස්නේ එහෙම හොඳයි. වකරි මස්තා ඔව් මට තේරුණා. හරි, ඊළඟට අපි මේ පාඩමේ වැදගත්ම කොටස බලන්න යන්නේ. ඒ තමයි ව්‍යාකරණ නීති. ඉතින් අපි මේ පාඩමේ ප්‍රධාන වශයෙන් ව්‍යාකරණ නීති 8ක් ඉගෙන ගන්න යන්නේ. පළවෙනි එක, නාම පදයකුයි ක්‍රියාපදයකුයි අතරට ඕ කියන නිපාතයේදීම. උදාහරණයක් විදිහට ජූසෝ නොමිමස්. ජූසෝ නොමිමස් කියන්නේ බීම බොනවට. ඉතින් අපිට සිංහල භාෂාවෙන් නම් බීම බොනවා කියලා කෙලින්ම කියන්න පුළුවන්. හැබැයි ජපන් භාෂාවේදී ජූසෝ නොමිමස් කියලා කියන්න බෑ. ඒ නාම පදයේ ක්‍රියාපදයේ අතරට ඕ කියන නිපාතය දාන්න සිද්ධ වෙනවා. ජූසෝ නොමිමස්. දෙවනි ව්‍යාකරණ නීතිය. නාම පදයක් අවසානයේට ඕ ෂිමස් යෙදීම. ඉතින් උදාහරණයක් විදිහට සක්කා ඕ ෂිමස්. එහෙම නැත්නම් පාතී ඕ ෂිමස්. සක්කෝෂිමස් කියන්නේ ෆුට්බෝල් සෙල්ලම් කරනවා. පාතියෝෂිමස් කියන්නේ පාටි එකක් දෙනවා. මේ අපි සක්කා කියලා ගත්තොත් ඒක නාමපදයක්. ඕ ෂිමස් දාපුවම මේ නාමපදය ක්‍රියාපදයක් බවට හැරෙනවා. උදාහරණයක් විදියට කයිගියෝෂිමස්. කයිගි කියන්නේ නාමපදයක් මීටින් එකට. ඕ ෂිමස් දාපුවම මීටින් එකක් කරනවා කියන තේරුමයි. රයිට්, තුන්වෙනි ව්‍යාකරණ විදිය. නනිවෝෂිමස්කා. ඉතින් නනිවෝෂිමස්කා කියන්නේ මොකද කරන්නේ කියන තේරුමයි. යෙත්සෝබි නනිවෝෂිමස්කා කියන්නේ සඳුදා මොකද කරන්නේ. ක්‍යෝතෝ ඉගිමස්. ක්‍යෝතෝ වලට යනවා. කිනෝ නනියෝෂිමස්තක ඊයේ මොකද කරේ. සක්කාවෝෂිමස්තා ෆුට්බෝල් සෙල්ලම් කරා. රයිට්, හතරවෙනි ව්‍යාකරණ නීතිය. නන් සහ නනි භාවිතය. ඉතින් මේ නන් සහ නනි කියන එකේ තේරුම තමයි සිංහල භාෂාවේ මොකක්ද, ඉංග්‍රීසියෙන් කියනවනම් වට් කියන තේරුම තමයි මේ නන් සහ නනි කියන්නේ. කොරේව නන් දෙස්කා කියලා කිව්වොත් මේක මොකක්ද. නන්නෝ හොන් දෙස්කා කියන්නේ මේ පොත මොකක් සම්බන්ධයෙන්ද. ඉතින් එක්සෑම් වලට ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි මේක.
නන්න හොන් දෙස්ක මේ නෝගනක හිස්තන දාලා හිස්තනට වඩත් සුදු නිපාතය තෝරන්න කෙ එක්ෂම්ල්ටනවා ගොඩක්කාඩ වර්දින තැන තම මේක එක හරියන් නිපාතය තමා නො නන්න හොන් දෙස්ක මේ පොත මොකක් සම්බන්ධයෙන්ද නන්දි තෝකියෝයි ඉගිමස්කා කියැන්නේ මොකක් භාවිතා කරගෙනද තෝකියෝ වලට ගිය ඒවගේම අපිට භාවිතා කරන්න පුළුවන් නනිදේ තෝකියෝයි ඉකිමස්කා ඒගැනි මොකක් භාවිතා කරගෙනද ටෝකියෝවලට යන්න කියෙන තේරුමව තමා නන්ද කියල භාවිතා කරන්නත් පුළුවන් නනිද කියල භාවිතා කරන්නත් පුළුවන් පස්වැනි ව්‍යාකරණ නීතිය ස්ථානනාමෙකුයි ක්‍රියාපදයකුයි අතරට දේ නිපාතයේදීම ඉති අපි කලින් වීඩියෝසල මේ දේ නිපාතය භාවිතා කරන තවත් දිහ කියෙන ගත්තා මොනහරි දෙයක් භාවිතා කරගෙන මොනහරි ක්‍රියාවක් කරනවා අපිට දේ නිපාතය භාවිතා කරන්න පුළුවන් උදාහරණයක් විදිහට නයිෆුද පාවෝ කිරිමස් කියන්නේ පිහිය භාවිතා කරගෙන පාන් කපනවා පිහියෙන් පාන් කපනවා වගේ හැබැයි මේ අවස්ථාවේදී මේ දේ නිපාතය දෙන්නේ ටිකක් වෙනස් විදිහට ඉතින් අපි ඒක බලමු එකි දේ ෂිම්බුන් වෝ කයිමස් එකි කියන්නේ ස්ටේෂන් එකට ෂිම්බුන් වෝ කයිමස් කියන්නේ පත්තර මිලදී ගන්නවා එකි දේ ෂිම්බුන් වෝ කයිමස් කියන්නේ ස්ටේෂන් එකේ පත්තර මිලදී ගන්නවා තවත් උදාහරණයක් විදිහට කෝයෙන් දේ අසොබිමස් කෝයෙන් කියන්නේ පාක් එකට අසොබිමස් කියන්නේ සෙල්ලම් කරනවා පාක් එකේ සෙල්ලම් කරනවාට අපි කියන්නේ කෝයෙන් දේ අසොබිමස් කියලා කෝයෙන්ක භාවිතා කරගෙන සෙල්ලම් කරනවා නෙමේ කෝයින් එකේ කියන්න තමා මේ දේ නිපාතය එන්නේ ඒ නිසා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ දේ නිපාතය භාවිතා වන අවස්ථා දෙකක් තියෙනවා එකක් තමා මොකක් හරි දෙයක් භාවිතා කරගෙන මොන හරි ක්‍රියාවක යෙදෙනවා නම් නයිෆු දෙ පාවෝ කිරිමස් බෝරු පෙන් දෙ කකිමස් වගේ අනිත් එක තමා මොකක් හරි ස්ථානයක මොකක් හරි ක්‍රියාවක් කරනවා නම් උදාහරණයක් විදිහට අපි කලින් බැලුවා වගේ ස්ටේෂන් එකේ පත්තර මිලදී ගන්නවට අපි කියන්නේ එකි දෙ ෂිම්බුවෝ කයිමස් කියලා රයිට් හය වෙනි ව්‍යාකරණ නීතිය ක්‍රියාපදයක් අවසානයට මසෙන්කා යෙදීම. ඉතින් මේකෙන් අපි ඉන්විටේෂන්යක් තමා කරන්නේ ආරාධනයක් තමා කරන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ඉෂුනි ගොහන් තබේ මසෙන්කා කියන්නේ අපි දෙන්න එකට කෑම කමුද කියන තේරුමයි. ඉතින් බොහොම පොලයිට් විදිහට තමා මේක ආරාධනා කරන්නේ. ඔයාට ඕන රිජෙක්ට් කරන්න පුළුවන්. කමුද කියලා තමා අහන්නේ. ඕන බෑ කියන්න පුළුවන්. රයිට් හත් වෙනි ග්‍රැමර් රූල් එක. ක්‍රියාපදයක් අවසානයට මෂෝ යෙදීම. ඉතින් මේ මසෙන්කා වගේම තමා මෂෝ කියන්නේ මේ ආරාධනයක් තමා කරන්නේ. හැබැයි ඉතින් මසෙන්කා වලට වඩා ටිකක් සැරට අපි ආරාධනා කරනවා. උදාහරණයක් විදිහට ඉෂුනි ගොහන් තබි මෂෝ. යාපි එකට කෑම කමු කියනවා වගේ තේරුමක්. ඉතින් අපි කලින් ඉගෙන ගත්ත මසෙන්කා භාවිතා කරොත් අපි එකට කෑම කමුද කියලා ප්‍රශ්නයක් තමා අහන්නේ. ඕනනම් බෑ කියන්න පුළුවන්. ඉතින් කවුරු හරි ඉෂුනි ගොහන් තබි මසෙන්කා කියලා වගෙන් ඇහුවොත් ඒ කියන්නේ අපි දෙන්න එකට කෑම කමුද කියලා ඇහුවොත් ඔයාට ඒ තබි මෂෝ ඔව් අපි කමු කියලා උත්තර දෙන්නත් පුළුවන්. අටවෙනි ව්‍යාකරණ නීතිය කා කියන වචනේ තවත් එක් භාවිතා වන අවස්ථාවක් තමා අපි මේ අටවෙනි යටි ගණන් ගන්න යන්නේ. අපි මොකක් හරි දෙයක් කාගෙන් හරි අහලා ඒ දේ අපිට තේරුණා කියලා කියන්න කා කියන අකුර භාවිතා කරන්න පුළුවන්. ඒකට මේ පැහැදිලි කිරීම තේරුම් ගන්න ටිකක් අමාරු ඇති. ඉතින් මේකට උදාහරණයක් බැලුවහම ඔයාට අනිවාර්යෙන් තේරුම් ගන්න බොහොම පහසු වේවි. ඔයා යාගේ යාළුවෙකුයි කන්වර්සේෂන් එකේ දෙන අවස්ථාවක් ඔයාටික් කල්පනා කරලා බලන්න. ඔයාගේ යාළුවා කිව්වොත් නිචියෝබි ටෝකියෝයේ ඉකිමස්තා. ඒ කියන්නේ ඉරිදා මම ටෝකියෝ වලට ගියා. ඔයාට කියන්න පුළුවන් ටෝකියෝ දෙස්කා ආ ටෝකියෝද ඊ දෙස්නේ ආයක හොඳයි නේ කියලා වට උත්තර දෙන්න පුළුවන්. අපිට කා කියන වචනේ දාලා ප්‍රශ්නයක් අහන විදිහට ඔව් මට ඒක තේරුණා කියලා භාවිතා කරන්න පුළුවන්. අද මම මේ වීඩියෝ එක මෙතනින් එන්න කරන්න යන්නේ. ඉතින් අන්තිම වෙනකම් බලපුවා ඔයාට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. තිකින් දිගටම මාත් එක්ක රැඳී සිටින්න. ඉතින් මේ වීඩියෝ එක බලලා යමක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් channel එකට subscribe කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් ජපයි ඉගෙන ගන්න අදහසක් තියෙන ඒගොල්ලන්ටත් පෙන්න මේ වීඩියෝ එක ඔයාගේ social media වල share කරන්න. ඊට හැම මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ලබන සතිය හැම වෙලාවෙම ඔයගොල්ලන්ට සුබම සුබ සතියක්.